අවන්ත ආටිකලගේ කාටුනේ ඩෙලිමිර පුවත් පතෙන්න්න පුටා ගන්නවා. දෙමළ සන්ධානය බොහොම බලතල ඉන්නලනවා උතුරු පළාත් සභාවට. උතුරු පළාත් සභාව පිහිටවන්නට බලතල ඉල්ලනකොට මේ පළාත් සභාවක ලිප්ගල් තුනෙන් දෙකක්ම ජනාධිපතිවරයා ගලවාගෙන යනවා. ඉඩම් හා පොලිස් බලතල කියන ගල් තුන තමයි ගලවාගෙන යන්නේ. දැන් ඉතින් පළාත් සභාව නැමැති හට්ටිය තියන්නේ කොහේදයි ආර් සම්බන්ධන් තරු විසිරවමින් බලා සිටිනවා. පොලිසියට පටි වෙලාගත්තු මිනිහෙක් කිහිලිකරුවකින් එනවා. අපි මේ තෝරාගන්නේ උදය විමලසිරි අඳින කාටූනේ. අද දිවයින පුවත්පතේ ඔබ මේ දකින්නේම කාටූනේයි. දැන් පොලිසියේ සාජන්ට් අහනවා තමුන් කවුද කියලා. පාරේ ඩියුටි කරපු කොස්තාපල් කියලා අපේ ඒ ආපු පුද්ගලයා උත්තර දෙනවා. මොකද දැන් මේ කොස්තාපල්ලා සඳමාලී පාරේ යනකොට මිනිස්සු මේගොල්ලන්ට නෙලනවා. පස් දෙනෙකුට ගහලා ඊයේ දෙතුන් පොලකදී තමයි මේ පස් දෙනාට ගහලා ඊයේ ගොල්ලෝ රෝහල් ගත කරලා තියෙන්නේ. ඒ නිසා තමයි උදේ විමලසිරි මේ කාටූනේ අඳින්නේ. සඳමාලි අප දැන් යොමුවන්නේ MD වීරරත්නගේ මරිසිපාල කාටූනේටයි. ආණ්ඩුව වෙනස් කළ යුතුයි කියන්නේ ආණ්ඩුවේම අයලු. ඔව් ඉතින් විපක්ෂයේ අය කියන්නේ විපක්ෂය වෙනස් කළ යුතුයි කියලානේ. ඔව් විපක්ෂයේ අය කියන්නේ මොකද්ද? ආණ්ඩුව නෙමෙයි විපක්ෂයේ අයම වෙනස් කළ යුතුයි කියලා තමයි. මරිසිපාලගේ උපහාසයෙන් පසු අපි අසංග ඉඳුනිල්ගේ තිරස් කාටුනේට යොමු වෙනවා. ඌව මැතිවරණ සටන් බිමෙන් සති 3ට පැමිණිලි 51ක්. කොහොමද මේ සති 3 ගෙවුනේ? ඔන්න පැමිණිලි ටික ටික එනකොට මැකෝ හිනා වේගෙන ඉන්නවා. මැකෝ කියන්නේ පඹයා. මේ පඹ මැකෝ දෙවෙනි සතියේ ටික ටික හිනා වේගෙන ඉන්නවා. පැමිණිලි 51 ලැබෙනකොට මැකෝ වැහිලා ගිහිල්ලා. අසංගගේ කාටුනේයි ඒ. සේතන් සිඤ්ඤෝ කාටුනේ අප තෝරාගන්නේ උපුටා ගන්නේ දිනමිනේ. මෙන්න රනිල් වික්‍රමසිංහ මහතා තමන්ට පිටුපා යන අලියට කියනදී, අනේ දෙවියනේ මට වුණු වියෝයා, පාක්ෂිකයෝ මං හැරදා ගියෝයා, බලය ගන්න විදියක් නැති කලේයා, නැවත එන කෙනෙක් මගේ නෑ සියෝයා. ඔව් නැවත එනවනම් කවුරු හරි මගේ නෑදෑයෙක් අර සැලොන්දොරෙන් එහා පැත්තට ගිය එහෙම වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ තමයි රනිල් වික්‍රමසිංහ මහතාගේ අඳෝනා කවිය. ජෙෆ්‍රිගේ කාටුනිය තෝරා ගන්නවා. රනිල් වික්‍රමසිංහ මහතා අලින්ට පළතුරු කූඩ අල්ලනවා. නමුත් අලියාගේ හොඬ වැලේ එල්ලිලා ඉන්න අපේ ජනාධිපතිතුමා රනිල්ට කොකා පෙන්වනවා. ජෙෆ්‍රිගේ කාටුනියයි ඒ. සඳමාලි පංකජරුවින්දගේ සරදම් කාටුනියට යොමු වෙමු. රනිලුයි සජිතුයි මගුල් ගෙදරදී අත්අල්ල ගත්තලු. හරීන් ඕක කරන්න කිව්වේ මගුල් ගෙදරදි නෙවෙයි, වේදිකාවකදි නේද කියලා අපේ පංකජ අහනවා. වේදිකාවේ අත්අල්ල ගන්න කිව්වහම මේ ජෝඩුව මගුල් ගෙදරකදි තමයි අත්අල්ලගෙන තියෙන්නේ සඳමාලි. අංජනගේ අයියෝ සිරිසේන කාටුනිය තෝරා ගන්නවා. රනිල් මහත්තයා ජනාධිපතිවරණයට සෙල්ලම් කරනවලු. දැන් කීපාරක් සෙල්ලම් කෙරුවද කියලයි මගෝඩිස්තුමා අයියෝගෙන් අහන්නේ. ඔව් රනිල් වික්‍රමසිංහ මහතා කී සැරයක් නම් දැන් සෙල්ලම් කළාද? මේ අන්ති ඊළඟ සෙල්ලම පුටුව අල්ලගෙනම ඉඳලා සිංහාසනේ අල්ලගෙන බදාගෙන ඉන්න ගමන් නියෝජ්‍ය නායකකම නැමැති පුටුවේ සජිත්ට වාඩි වෙන්නලු. කරු ජයසූරිය මහත්තයාට හොඳටම කේන්ති ගිහිල්ලා අර සාමාන්‍ය භාෂාවෙන් කියනවනම් කරුට මල පැනලා, මොකද සජිත් නියෝජ්‍ය නායකකම ගන්න කිව්ව නිසා. තලංගමගේ ඒතුමා කාටුනේ තෝරා ගන්නවා. බලපම්බන් ලෝකේ හැටි, ධනපාල හිඟා කනවා, ධර්මදාස මිනී මරනවා, මෛත්‍රීපාල කිසිම අනුකම්පාවක් නැහැ, හිත ගලක් වගේ. ඒතුමා මෙහෙම කියනකොට අපේ සිරා කියනවා, ඔව් සර්
හිඟන්නෙකුටවත් සතයක්වත් දෙන්නේ නෑ කියලා අපේ මෛත්‍රී පාල තලංගම ජයසිංහගේ එතුමා කාටුනේයි. දැන් මෛත්‍රී පාල මොකද කියන්නේ ඇත්තටම? මෛත්‍රී පාල අමාත්‍යතුමා කියන්නේ මන් තනි වෙලා කියලා. හැම පැත්තෙන්ම වර්ජන වර්ජන නිලධාරීනුත් ගර්ජන කරනවා. මෛත්‍රී පාල ඇමතිතුමා රෙද්ද තියලා පැනල යනවා රෝහලෙන්. අපේ සුවාරිස් ඇඳේ ඉන්න රෝහලේ ඉන්න සුවාරිස් කියනවා මාත් තනි වෙලා සර් කියලා. ඔව්, මෛත්‍රී පාල ඇමතිතුමා තනි වෙලා නම් මේ රටේ රෝගීනුත් තනි වෙලා කියලා තමයි සුවාරිස් කියන්නේ. දැන් නියෝජ්‍ය ඇමතිකම් දෙකක් දුන්න ජනාධිපතිතුමා. තවත් ඇමතිකමක් ලබන සතියේ දෙනවයි කියලා පත්තරයක වාර්තාවක් තිබුණා. ජනාධිපතිතුමා තව එක පඹයෙක් සූදානම් කරනකොට අර ලාහට දාන්න මේ දැවැන්ත ලාහ පිටේ තියාගෙන ඉන්න අපේ සුවාරිස් කියනවා මන් රෙඩි කියලා. හැබැයි සුවාරිස්ගේ පිට නිකන් අර ජිරාෆ් කෙනෙක්ගේ වගේ නැවිලා උටා ගන්නවා අද දාසගේ කාටූනය. තලංගම ජයසිංහගේ පලා මල්ලයි ඊළඟට අපි තෝරා ගන්නේ. සර් ඔන්න කෙලවෙන්නයි යන්නේ මහින්දත් හොරෙන්ම ඇමරිකා ගිහිල්ලා. ඔව්, ජනාධිපතිතුමා පෞද්ගලික සංචාරයකට ඇමරිකා ගියා. කවුරුත් වැඩි විස්තර දන්නේ නැහැ. ඉතින් අනිල් වික්‍රමසිංහ අහනවා, ඉතින් සර් මැසචුසෙට්ස් ගිහින් ඉගෙනගත්තු ජිල්මාට් ජල්තරහෙම ඒ කෝස් එක කරන්න තමයි මහින්දත් ඇමරිකාවට ගිහිල්ලා තියෙන්නේ. රනිල් වික්‍රමසිංහ මහතා මීට පෙර ඔබට මතක ඇති මැසචුසෙට් ප්‍රාන්තයට ගිහිල්ලා පොඩි කෝස් එකක් කරලා ආවා, පොඩි ඉගෙනීමක් කරා මේ මැතිවරණ කරන හැටි ගැන දැනගන්න. දැන් ජනාධිපතිතුමත් ගියේ ඒකටලු පලාමල්ලයි ඒ දවසේ. ටොක්ක සඳමාලි මේ දවස්වල ලෝකය පුරාම අයිස් බකට් නාගැනීමේ අභියෝගයක් තියෙනවා. කෙනෙක් අයිස් බකට් එකකින් නාගන්නවා, එයා තව කෙනෙකුට අභියෝග කරනවා. අපි දැක්කේ මේ හිරුණිකත් අභියෝග කරලා තිබුණා ලාල්කාන්තට. දැන් ඇත්තටම අපේ මගෝඩිස්තුමාලට අයිස් බකට් එක කොයි විදියටද එන්නේ? අමාත්‍යංශයේ සෙක්‍රටරිත් එක්ක ප්‍රේම කරනකොට ගෙදර එක්කෙනා ඇවිල්ලා, අපේ ගෙදර මැඩම් ඇවිල්ලා අයිස් බකට් එකක් අපේ මගෝඩිස්තුමාගේ ඔළුවේ වක් කරනවා. මේ මෑතදිත් මේ මෙහෙම කතාවක් ගියා අපිට මතකයි. සෙක්‍රටරි එක්ක ප්‍රේම කරනකොට පොඩි බකට් එකක් පෙරළුවාලු නෝන ඇවිල්ලා, දැන් මේ ඊළඟට කරන්න තියෙන ඇමති නෝන්ලට මේ අයිස් බකට් අභියෝගය තමන්ගේ හස්බන්ඩ්ලට කරන එකයි. දවසේ ටොක්ක කැමිලස්ගේ කාටුනේ උපුටා ගන්නවා. සදමාලි අපේ JRP සූර්යප්පෙරුම ඇමතිතුමා අපි කවුරුත් බොහොම ආදරෙන් කතා කරන ආචාර්යතුමා මේ ළඟදී බරපතල ප්‍රකාශයක් කරා. එතුමා මේ ප්‍රකාශය කරේ පාර්ලිමේන්තුවේදීමයි. මේ පාර්ලිමේන්තුවේ ඒ වෙලාවේ සඳමාලි අපේ ජ්‍යෙෂ්ඨ අමාත්‍යවරුත් හිටියා, අගමැතිතුමා රත්නසිරි වික්‍රමනායක ඔය පිරිසේ හිටියා. එතකොට අපේ JRP සූර්යප්පෙරුම ආචාර්යතුමා මොකද්ද කිව්වේ? එතුමාගේ වයසත් අවුරුදු 80ක් විතර. එතුමා කිව්වේ මෙන්න මේකයි, මේ නාකි ටික එලවන්න